ස්වාමීන් වහන්සේ භික්ෂුවක් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් චීවරය පාවිච්චි කරනවා නම් ස්වාමීන් වහන්සේ පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගන්න චීවරය පාවිච්චි කරද්දී ඉතින් අනිවාර්යයෙන්ම නෝන ඒවා බලවත් අකුසල් බවට පත් වෙනවා. අපිට පදින පෞද්ගලික අරමුණ නිවන් මාර්ගය. ඊට වඩා පෞද්ගලික අරමුණක් අපිට නැහැ. භික්ෂුවකට තියෙන එකම පෞද්ගලික අරමුණ තමයි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන කියන මාර්ගය. තේරෙනවද? නමුත් නෝනා ලෝකයේ නැවතීමක් අවසානයක් නිමාවක් දකින්න තැන නෙමෙයි. කල්ප ගණන් ඈතට තව ලෝකයේ දිව යන. ඒ ඈතට යන දිව යන ලෝකයේ නෝනා හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම කැලේට ගිහිලා භාවනා කරනවායි කියන කාරණේ ඇත්ත වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් සමාජයේ ස්වාමීන් වහන්සේලා එක එක මත ධර්ම එක එක ස්වභාවයේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒක අපි ධර්මයේ හැටියටයි දකින්න ඕනේ. තේරෙනවද? ධර්මයේ හැටියටයි. ඒවා නොවන සමාජයක් අපිට කවදාකවත් දකින්න බෑ. තම අනාගතයට යන්න යන ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පීසෙන අවස්ථා වැඩි. තේරෙනවද? ඒ ධර්මයේ තියෙනා වූ මේ බිඳ වැටීමයි අපි එතනින් දකින්නේ. නමුත් නෝනා එහෙම වුණාය කියලා කවදාකවත් එතන කිසිම වැරැද්දක් අසාධාරණයක් නැහැ. ඒක තමයි ධර්මය. ඒ නිසා ඒවා තියෙන්නේ ඒවාට ගැටිලා අපි අකුසල් කරගෙන අපි පල්ලෙහාට වැටෙන්නේ නෙමෙයි. මේවා ධර්මයේ හැටියට දකිමි. මේ මොහොතේ සමාජයේ මේ ආකාරයෙන් නම් තව අවුරුදු 25ක් ගියාම සමාජයේ කොයි ස්ථානන් දුර්වල වේද කියන තැන දැනගෙන මේ මොහොතේ ලැබුණ මේ බුද්ධෝත්පාද කාලයෙන් ගන්න තියෙන උපරිම ශක්තිය අරගෙන අපි මේකෙන් මිදෙන්න. එහෙනම් අපිට මේ මොහොතේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයෙන් ලබන්න තියෙන උතුම් ශක්තිය අපිට දකින්න නම් එහෙනම් එතනදී අපි දේශපාලනේ උකටලී වෙලා බෑ. එහෙනම් 100ට 100ක් නිවැරදි දේ හොයන්න අපිට බෑ. නමුත් ජනතාව දක්ෂ වෙන්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න, Tamanට ධර්මයේ තුල ශක්තිමත් වෙන්න, වඩාත්ම නිවැරදි දේ තෝරා ගන්න.